අද වීඩියෝ එකේ මම ඔබත් එක්ක කතා කරන සෝලා ජෙනරේටර්ස් ගැන. සමහර අය මේක අහලා ඇති සමහර අය දන්නේ නැතුව ඇති. මම හිතනවා බොහෝ දෙනෙක් මේ සෝලා ජෙනරේටර්ස් කියන එක අදමයි අහුවේ කියලා. ඉතින් සෝලා ජෙනරේටර්ස් ගැන තමයි අද මම කතා කරන්න හදන්නේ. මේ මොහොත වෙනකොට ජාතික විදුලි පද්ධතියෙන් අපි ගන්න විදුලිය සම්බන්ධව අපට එන බිල ටිකක් දිරව ගන්න බැරි මට්ටමකට ඇවිල්ලා තියෙනවා. ඇත්තටම මේක දරා ගන්න ටිකක් අමාරුයි. මෙන්න මේ හින්දා විදුලිය පිළිබඳව යම් යම් විකල්ප දේවල් හොයන්න ගොඩක් අය පෙළඹිලා ඉන්නවා. ඉතින් මගේ channel එකෙත් මම පහුගිය කාලේ ඔබට ගොඩක් වීඩියෝ අරගෙන ආවා මේ විදුලිය පිළිබඳ විකල්ප දේවල් සම්බන්ධව. ඒකෙන් ප්‍රධාන තැනක් ගත්තා සෝලා. ඒත් ඉතින් අපි ටිකක් වැඩිපුර සෝලා ගැන කතා කරාට සෝලා පද්ධතියක් එහෙම නැත්නම් සූර්ය පැනල පද්ධතියක් අපේ නිවසට සවි කර ගන්නවා කියන්නේ ඉඩමෙන් පර්චස් එකක් දෙකක් විකුණන්න ඕන තත්ත්වයක් තමයි මේ වෙනකොට උදා වෙලා තියෙන්නේ. ඒත් අමාරු. ඉතින් මිලියන ගාණක් වෙනවා සාමාන්‍ය සෝලා පද්ධතියක් හදාගන්න ටිකක් විශාල මුදලක් වැය කරන්න වෙනවා. ඉතින් සාමාන්‍ය ජනතාවට සාමාන්‍ය එදිනෙදා රස්සාවක් කරලා ජීවත් වෙන කෙනෙකුට නම් මේක ටිකක් දරා ගන්න බෑ කරන්න බෑ කොහොමවත්ම කරන්න බැරි තත්ත්වයක් තමයි මේ වෙනකොට ලංකාවේ මේ ගෘහස්ත සූර්ය විදුලි පද්ධතියෙන් සවි කිරීම සම්බන්ධව කියන්න තියෙන්නේ. ඉතින් මේ නිවසට සෝලා පද්ධතියක් සවි කරගන්න එක ටිකක් සල්ලිකාරයන්ට අයිති වැඩක් විතරක්ද? සාමාන්‍ය අඩු ආදායම්ලාභී කෙනෙකුට මේකට යන්න බැරිද? මෙන්න මේකට තමයි අද යම් විසඳුමක් මම අරගෙන එන්න හදන්නේ. ඉතින් අද වීඩියෝ එකේ මම ඔබත් එක්ක කතා කරන සෝලා ජෙනරේටර්ස් ගැන. සමහර අය මේක අහලා ඇති සමහර අය දන්නේ නැතුව ඇති. මම හිතනවා බොහෝ දෙනෙක් මේ සෝලා ජෙනරේටර්ස් කියන එක අදමයි අහුවේ කියලා. ඉතින් සෝලා ජෙනරේටර්ස් ගැන තමයි අද මම කතා කරන්න හදන්නේ. මේක සෝලා සම්බන්ධව සෝලා ශාස්ත්‍රයේ ඉන්න එහෙම නැත්නම් මේ ගැන ටිකක් දන්න අය මේ සෝලා ජෙනරේටර් සම්බන්ධව යම් දැනුමක් තිබුණට සාමාන්‍ය ජනතාව අතරට අපේ රටේ තාමත් ගිහිල්ලා නැහැ මොකක්ද මේ සෝලා ජෙනරේටර් එකක් කියන්නේ කියලා. ඉතින් සාමාන්‍ය වහලය මත සවි කරන ටිකක් විශාල සෝලා පද්ධතියකට විශාල මුදලක් වැය කරන්න වෙනවා. ඒ වගේමයි මේක ටිකක් විශේෂඥ දැනුමක් සහිතව කළ යුතු කාරණාවක්. ඉතින් ඒ සම්බන්ධව දැනුම තියෙන අයගෙන් මේකට උදව් උපදෙස් ලබාගෙන ඒ සම්බන්ධ පළපුරුදු පුහුණු කාර්මිකයන් ඉංජිනේරුවන් ලවා තමයි මේ කටයුත්ත කරගන්න සිද්ධ වෙන්නේ. හැබැයි මේකට වැය වෙන මුදලත් එක්ක ගොඩක් අයට මේක කරන්න බෑ. නමුත් මේ සෝලා ජෙනරේටර් එක මේ වගේ අයට කිසිම ගැටලුවක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් උපකරණයක්. ඉතින් ඒකෙහිඳ තමයි සෝලා ජෙනරේටර්ස් ගැන අද මට කතා කරන්න ඕන කියලා හිතුනේ. හරි, එහෙමනම් අපි බලමු මොකක්ද මේ සෝලා ජෙනරේටර් එකක් කියන්නේ කියලා. ඇත්තටම මේක ටිකක් පෝටබල් උපකරණයක්. එහෙම නැත්නම් තන තන අරගෙන යන්න පුළුවන් මට්ටමේ උපකරණ වල ඉඳලා ඊට වඩා ටිකක් විශාල මට්ටම දක්වා තියෙනවා. ඉතින් කොහොමද මේක වැඩ කරන්නේ? මූලිකව මේ සෝලා ජෙනරේටර් එකක් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි අපිට එහා මෙහා ගෙන යා හැකි මට්ටමේ සෝලා පැනල කිහිපයක් එකක් හෝ කිහිපයක් මේකට අයිති වෙනවා. ඒ වගේමයි පෝටබල් යුනිට් එකක් සාමාන්‍යයෙන් මේක ගත්තොත් හතරස් පෙට්ටියක් වගේ කොටසක් අපිට හම්බ වෙනවා. මෙන්න මේ දෙක එකට සම්බන්ධ කරලා අපට පුළුවනි මේ යුනිට් එක චාර්ජ් කරන්න. චාර්ජ් කරලා ඒ චාර්ජ් එකෙන් නැවත අපිට ගෙදරට විදුලිය ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් දැන් ඔබ බලාවි සාමාන්‍ය සෝලා පද්ධතියකුත් මේ වැඩේම නේද කරන්න කියලා. ඔව්, නමුත් මේකට වියදම් වෙන මුදල ඉතාමත් අවමයි. ඒ වගේමයි සාමාන්‍ය සෝලා පද්ධතියක් සවි කිරීමේදී සෝලා පැනල් වලට අමතරව මේකට ඉන්වර්ටර්ස් ඊට පස්සේ මේවට සම්බන්ධ කරන DC කේබල් එතනින් එහාට අපිට බැටරි බෑකප් එකක් තියාගන්න ඕන නම් ඒකට අදාළ බැටරි මේ ආදී වශයෙන් ගොඩක් දේවල් සම්බන්ධ කරගන්න වෙනවා. එතකොට සාමාන්‍යයෙන් මේ සම්බන්ධව දැනුමක් නැති කෙනෙකුට මේක ටිකක් අටව ගන්න එකතු කරගන්න එකලස් කරගන්න ටිකක් අපහසුයි. ඉතින් ඒ හින්දා තමයි තෙවෙනි පාර්ශ්වයක් මේකට සම්බන්ධ කරගෙන මේ සෝලා පද්ධතිය සවි කරගන්න සිද්ධ වෙන්නේ. හැබැයි සෝලා ජෙනරේටර් එකකට යන කෙනෙකුට මේ ගැටලුව ඇති වෙන්නේ නැහැ. මොකද මේ පද්ධතිය අරගෙන ඇවිල්ලා අපට ගෙදරදී අපිටම සම්බන්ධ කරගන්න ඉතාමත් පහසුවෙන් මේ සම්බන්ධ කිරීම කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපි මිලදී ගන්න සෝලා ජෙනරේටර් එක ඇතුලේ එහෙම නැත්නම් මේ යුනිට් එක ඇතුලේ අර කියන සියලු පද්ධතියන් සම්බන්ධ කරලා අපට කම්පැක්ට් යුනිට් එකක් තමයි හම්බ වෙන්නේ. ඊළඟට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේකෙන් ටිකක් ලොකු කරන්ට් එකක් ගන්න අපහසුයි නේද කියලා. ඔව්, අපි වියදම් කරන මුදලත් එක්ක අපට මේ ගන්න පුළුවන් යුනිට් එකේ කැපැසිටි එක වෙනස් වෙනවා. ඉතින් අපි ටිකක් විශාල ප්‍රමාණයෙන් විදුලිය වැය කරන උපකරණ පාවිච්චි කරනවා නම් මේ යන විදුලි ප්‍රමාණය ගණනය කරලා ඒකට සුදුසු සෝලා ජෙනරේටර් එකක් මිලදී ගැනීම අපි විසින් සිද්ධ කරන්න ඕන. නමුත් සාමාන්‍ය ජනතාවට මේ වෙනකොට විදුලි බිල ගෙවා ගැනීම අපහසු නිසා මේකට යම් පිළියමක් හම්බ වෙනවා. මේ සෝලා ජෙනරේටර් එකක් අපට ගෙදරට ගේන්න පුළුවන් නම් බර විදුලි උපකරණ හැරුණත් අපේ සාමාන්‍ය දිනදා අනිකුත් කටයුතු කරගන්න පුළුවන් මට්ටමේ සෝලා ජෙනරේටර්ස් මේ වෙනකොට ලංකාවේ වෙළඳපොලේ තියෙනවා.
හැබැයි දැන් ඔබ මගෙන් අහන්න එපා මොන කඩෙන්ද මේක ගන්න පුළුවන් කොයි වර්ගයකක් ගත්තොත්ද හොඳ වගේ ප්‍රශ්න මොකද මේක ස්පොන්සර්ඩ් වීඩියෝ එකක් නෙවෙයි මම මේ උපකරණය සම්බන්ධව නිකන් සාමාන්‍ය හඳුන්වා දීමක් විතරයි ඔබට කරන්නේ මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු ඔබගේ ආයතන වලින් කඩවල වලින් කොහෙන් හරි ගිහිල්ලා අහගෙන මිලදී ගැනීම කාරණා සිද්ධ කරන්න මොකද මට මේ සම්බන්ධව රෙකමන්ඩ් කරන්න බෑ මෙන්න මේක ගන්න මේක හොඳයි මේ ආයතනය ගන්න කියන එක මට කියන්න බෑ ඉතින් ඒ හින්දා ඒ ගැන අහන්න එපා මම මේ උපකරණයෙන් ඔබට කළ හැකි නොකළ කළ නොහැකි දේවල් ටික විතරක් පැහැදිලි කරලා දෙන්නම්. ඉතින් මම කලින් කිව්වත් වගේ මේක ටිකක් පෝටබල් උපකරණයක් ඉඳලා විශාල උපකරණ දක්වා මේ උපකරණේ තියෙනවා. ඉතින් මේ පෝටබල් උපකරණයක් ගත්තාම අපට අවශ්‍ය නම් අපිට යන යන තැනක මේක අරගෙන යෑමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් සාමාන්‍ය ඔය කැම්පින් කරනවා නම් වගේ ටිකක් දුර බැහැර විදුලිය නැති ප්‍රදේශයකට යම් විදියකට යනවා නම් මේක අරගෙන ගිහිල්ලා අපිට ලයිට් ටිකක් දාගන්න අපේ අනිකුත් විදුලි උපකරණ ෆෝන් චාර්ජ් කරගන්න එහාට ඔය විදුලි ලිපක් වගේ දෙයක් පාවිච්චි කරන්න මේ වගේ කාරණා සඳහා මේ සෝලා ජෙනරේටරක ඔබට පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් දැන් කෙනෙකුට ප්‍රශ්නයක් වෙයි මේ සෝලා ජෙනරේටර එක චාර්ජ් කරන්න පුළුවන් මේ සෝලා ඒගොල්ල දෙන සෝලා පැනල් එකෙන් විතරක්මද කියලා. නැහැ. මේ සෝලා ජෙනරේටර එක සාමාන්‍ය ඔබේ ගෘහස්ත විදුලියනොත් චාර්ජ් කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේමයි මේක ඔබගේ වාහනයට සවි කරලා වාහනේ ලයිටර් එකට සවි කරලා ඒ සඳහා කේබල් ඔබට ලැබෙවි මේ සෝලා ජෙනරේටර එක වාහනේ කරන්ට් එකිනුත් චාර්ජ් කරගෙන යෑමේ හැකියාව ඔබට තියෙනවා. ඉතින් ටිකක් හොඳ මට්ටමේ නිෂ්පාදනයක් ඔබ මිලදී ගන්නවා නම් මේකේ ඩිස්ප්ලේ එකක් තියෙනවා කොච්චර බැටරි කැපැසිටි එකක් මේ වෙනකොට තියෙනවද කොච්චර වෙලාවක් මේක පාවිච්චි කරන්න පුළුවන්ද වගේ දත්ත තොරතුරු මේකේ මේ තියෙන තිරයක් මත සටහන් වෙනවා. ඉතින් ඒකත් ඔබට ගොඩක් ප්‍රයෝජනවත් වේවි. ඒ වගේමයි ඔබගේ ෆෝන් ටැබ්ලට් ලැප්ටොප් වගේ ඉලෙක්ට්‍රොනික ඩිවයිස් චාර්ජ් කර ගැනීම සඳහා USB C port, micro USB port වගේ අදාළ port ගොඩක් මේ සෝලා ජෙනරේටර එකක් එක්ක ඔබට ලැබෙනවා. ඉතින් ඊළඟට ඔබ කමෙන්ට් කරලා මගෙන් අහන ඊළඟ ප්‍රශ්නේ තමයි මේ වගේ උපකරණ කීයක් වෙනවද කියලා. ඉතින් ඒ ගැනත් මට ඍජු උත්තරයක් දෙන්න බෑ. මොකද ඔබ තෝරාගන්න මේ නිෂ්පාදනයේ මේකේ කැපැසිටි එකක් මත මේ මිල ගණන් වෙනස් වෙනවා. හැබැයි මට පැහැදිලිව කියන්න පුළුවන් වහලය මත සවි කරන විශාල ප්‍රමාණයේ සූර්ය පැනල පද්ධතියකට වඩා ඉතාමත් අඩු මුදලකට මේ සෝලා ජෙනරේටර එකක් ඔබට මිලදී ගැනීම හැකියාව තියෙනවා. මේක මිලදී ගත්තාම ඔබගේ දෛනිකව දැනට වියදම් වෙන විදුලි ප්‍රමාණය යම් ප්‍රමාණයකට අවම කරගන්න පුළුවන් වේවි. එතකොට ඔබගේ විදුලි බිල මාසික විදුලි බිල යම් ප්‍රමාණයකින් සීමා කරගන්න අඩුම තරමින් ඔබට හැකියාව ලැබෙවි. නමුත් ඔබ මේක මිලදී ගැනීමට පෙර ඔබගේ විදුලි බිලත් මේ උපකරණයට වියදම් කරන මුදල් ප්‍රමාණයත් ගණනය කරලා මේක කොච්චර කාලෙකින් මේ ඔබගේ ආයෝජන මුදල cover කරන්න පුළුවන්ද කියන එක ගැන සැලකිලිමත් වෙන්න කියන එකත් මම බොහොම ආදරෙන් මතක් කරලා ඉන්නවා. මොකද නැත්නම් මට යම් චෝදනා කරන්න පුළුවන් මේක මෙච්චරක් වෙනවා මේක ගෙවලා කොයි කාලෙක ඉවර කරනවද මගේ ලයිට් බිල මෙච්චරයි කියලා මේ தත්ත්වය යම් පුද්ගලයෙන් පුද්ගලයාට සහ තැනින් තැනට මේක වෙනස් වෙනවා. ඒ හින්දා මම මේ කරන්නේ මේම උපකරණයක් තියෙන බව පමණක් ඔබට අඳුනලා දෙන එක. මොකද දැන් මේ වෙනකොට ලංකාවේ වෙළඳපොලේ තිබුණට මේක ඒ තරම් ප්‍රචලිත නැහැ. මේ නිසා ඔබගේ දැනුවත් වීම පිණිසයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් බොහෝ විට යුරෝප රටවලදී සෝලා ජෙනරේටර්ස් ඉතාම විශාල වශයෙන් පාවිච්චි වෙන දකින්න පුළුවන්. විශේෂයෙන්ම ටිකක් දුර බැහැර ප්‍රදේශවල යම් කාරණා කටයුතු සිදු කිරීමේදී මේ සෝලා ජෙනරේටර්ස් පාවිච්චි කරනවා. ඒ වගේමයි තනින් තැනට ගිහිලා කාර්මික කටයුතු කරන බොහෝ කාර්මික ශිල්පීන් වඩුවන්, පෙදරේරුවන් අනිත් වෙල්ඩින් වැඩ වගේ දේවල් කරන අය මේ සෝලා ජෙනරේටර්ස් පාවිච්චි කරනවා යුරෝප රටවලදී. ඒ අය යනකොට ඒගොල්ලන්ගේ ටූල් කිට් එක තුළ මේ සෝලා ජෙනරේටර් එකකුත් තියෙනවා. එතකොට ඒගොල්ලන්ට ඒ යන තැන විදුලිය නැති වුණත් කිසි ගැටලුවක් නැතුව මේක පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. පවර් ටූල්ස් ගොඩක් ඒවා මේ විදිහට මේ සෝලා ජෙනරේටර්ස් පාවිච්චි කරලා මේ අය භාවිතා කරලා වැඩේ වුණාම ඒ සෝලා ජෙනරේටර් එක නැවත අරගෙන එන්න පුළුවන්. ඉතින් ඇත්තටම ඉතාමත් පහසු සහ ලාභදායී පිරිමැසුම්දායී උපකරණයක් මේ සෝලා ජෙනරේටර් කියන්නේ. එහෙනම් ඔබත් යම් අවධානයක් යොමු කරලා බලන්න මේකකට ගියොතින් ඔබගේ විදුලි බිල යම් ප්‍රමාණයකින් අඩු කරගන්න පුළුවන් වේවිද කියලා. එහෙමනම් මම හිතනවා ඔබ නොදන්න කරුණු ටිකක් මට අදත් අරගෙන ඉන්න පුළුවන් වුණා කියලා. දන්න අයගේ දැනුම වැඩි දියුණු කරන්නත් නොදන්න අයට දැනගන්න මේ වීඩියෝ එක කරේ. එහෙමනම් අද වීඩියෝ එකත් ඉවරයි. ඊළඟ දවසේ හම්බුමු.